යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර දිහවර කටයුතුවල යෙදෙන ඉන්දිය දිහවර යාත්‍රා රැසක් නිරීක්ෂණය කර එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණේ අද අලුයම් කාලයේදී. Nestle Nestmold පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා යොදාගෙන එම මෙහෙයුම සිදු කර තිබුණා. එහිදී අනවසර දිහවර කටයුතුවල නිරත වී සිටි ඉන්දිය දිහවර යාත්‍රාවක් සමග දිහවරින් දස දෙනෙකු නාවික හමුදා බහරයට ගෙනුණා. නාවික හමුදාව පැවසුවේ එම අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දිය දිහවරින් කලහකාරී හා අනතුරුදායක ලෙස සිය යාත්‍රාව හසුරවීමට කටයුතු කිරීමේදී නාවික හමුදා විශේෂ බලගනේ නාවිකයෙකු බරපතල තුවාල ලැබූ බවයි. අනතුරුව ඔහු ගොඩබිමට රැගෙන විද්‍යාපනයේ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් මියගිය කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 47 නාවික හමුදා විශේෂ බලගනේ නාවිකෙක්. අත්අඩංගුවටගත් ඉන්දිය දිහවර යාත්‍රාව සහ දිහවරින් දස දෙනා කන්කසන්තුරේ වරාය වෙත රැගෙන අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි දිහවර පරීක්ෂක කාර්යාලය වෙත බහර දීමට නියමිතයි. මේ අතර නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින දිහවර යාත්‍රාවක් සිය බහරයට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 121ක් පමණ ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී බහුදින යාත්‍රාව සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔවුන් ගොඩබිමට රැගෙන යමින් පවතින බව නාවික හමුදාව සඳහන් කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.